සමන්තා චක්කවාලේ සුවත්‍රා ගච්චන්තු දීවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තුු සග්ග මොක්කදං දම්ම සවන කාලු අයං පදංතා දම්ම සවන කාලු අයං පදංතා දම්ම සවනකාලු අයං පදන්තා නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගෞතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගෞතු වරහතු සම්මා සම්බුද්ධස්ස ඉතිකෝ චුන්ද දේසිතෝ මයා සල්ලේක පරියායෝ දේසිතෝ චිත්තුත්පාද පරියායෝ දේසිතෝ පරික්කමන පරියායෝ දේසිතෝ පරිභාග පරියායෝ දේසිතෝ පරිණිබ්භාන පරියායෝති. සද්දාාපුද්ධි සම්පන්න පන්නත්නි සමා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත. ඉතාම නිවැරදිව සකස්කර ගැනීමේ අරමුණ ඇතිව තමයි හැම කෙනෙක්ම ධර්මස්ත්‍රවණය කරන්නේ එහෙම අපේ ජීවිතය සකස්කර ගණ්ඩ නං අපි හැමදාමත් මතක් කරන්නේ අපේ ධර්මානුකුල මනසිකාරයක් බවට පත්කරගණ්ඩ ඕනෙ අපේ මනස උතුම් ධර්මය නැගිලා එන ධර්මානුකුල මනසිකාරයක් කියලා කියන්නේ ධර්මයට අනුකූලව ලෝකය හඳුනාගන්න තත්වට අපේ මනසිකාරය පත් කකරගණ්ඩ ඕන ක කියලාල කියැන්නේ ඹබයක් විත්‍ර වෙච්ච සරීරය තුළ තියෙන ක්‍රියාකාරිත්වයමයි ලෝකය තුළ තියන්නේ ඒක හින්දා භඹයක් විත්‍ර වෙච්ච සීරය තුළ තියෙන ක්‍රියාකාරිත්තවයන් හඳුනා ගත්ත හම ලෝකය හඳුනාගන්නඩ පුළුවන්කම තියෙනවා එන අප අපේ පැත්තට හැරිලා ධර්මාණකුල විග්‍රහයක් සිද්ධ කර ගැනීම තමයි ඉතාමත්ම සත්‍යවාදීව තමන්ගේ තත්ත්ය බලලා තමන්ගේ ක්‍රියාකාරිත්ව ඒ තියෙන සැබෑතත්ත්ව කුමක්ද කියලා විමසලා. ඒ පිළිබඳව යථභූත අවබෝධය ඇතිකර ගැනීම තමයි ධර්මාබෝධය කියලා කැන්. ඉති එක පහසුම කාරණාවක් නෙවෙයි සිත බොහෝ විට නොසන්සුන් ඒ සිත සන්සුම් කරලා ඒ සංසු සිත භාවිතා කරලා සත්‍ය තත්ව තේරුම් ගැනීමට තමයි අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව තුළින් පනිිවිඩිය තුළින් ැබිලා තියන ක්‍රමවේද. මේ සඳහා සම්මාධිට්ටි සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාජය සම්මාවායාම සම්මාසති සම්මා සමාධී කියල භාවිතා කරන්ඩ ඕන යහපත් චේතනාවන් වර්ධනය කරගඩ ඕනි තිඟෙවා වර්ධනය කරගණ්ඩ හේතු වෙන තවත් බොහෝ චෛතසික ධර්මයන් කුසලයන් අකුසලයන් යටකරගෙන කුසලයන් වර්ධනය කරග්ඩ කරන ක්‍රමවේදයන් සහ ඒ හඳුන්වා දීම් සිද්ධ කලා තියෙනවා ඉතින් ඒ ගෙන අපි හොඳින් අධ්‍යනය කරලා තේරුම් ගඩෝන. ඒ සඳහා අප යම්කිසි නිර්ණයකයක් විදියට භාවිතා කළ හැකි කමවේදයන් බොහෝ සූත්‍ර ධර්මල එකක ආකාරෙත් සඳහන් කළ තියෙන මේ හිත සසුන් කරගෙන කොහොම ඉදිරි අන්න කියලා ඉති හිත සංසුන් කරගෙන ඉදිරියට යන්ඩ ඉදිරියේදී මගේ ක්‍රියාකාරත්්‍යය සම්පූර්ණයෙන් අත්දකින්ඩ අපි මූලිකව තියෙන අකුසල වේගයන් යටකරගණ්ඩෝ නේ ඒ අකුසල වේගයන් තමයි අපේ මේ භඹයක් විතරවෙච්ච සරීර එහාට මෙහාට පද්දගෙන එහාට මෙහාට අරගෙන යන්නේ මේ මහපුල වේ දුවනශරීර බිහිවෙලා තියෙන්නේ ඒවා තුළ ඇතිවන හැඟීම් නිසාවෙන් ඒ හැඟීමට සාධාරණ ෂ්ට කරගණ්ඩ මේ ශරීර රි එහැටම හැත්තු වුණවා එක එක දේවල් කරනවා තමන්ගේ චිත්ත අභ්‍යන්තරව ඇති වෙන වේගයන් වට සාධරනයක් කෂ්ට කර ගන්ඩ ඒ වේගයන් තැවිලි දැවිලි සහිත වේස සහිත උපදින හින්දා වටපිට නොබලා යින්ඩ ඇතකොට යමක් අහන්න ඇතුව ඉන්ඩ විඳින් නැතුව ඉඩ බැරිකමක් තියෙනවා අන්න ඒ බැරිකම නැතිකරගැනීම සඳහා තමයි අපි හැම නිමේෂයකම ගන්නා වූ උපරිම උත්සහය ගන්නේ අන්න ඒ බැරිකම නැතිකර ගන්ඩ. එකද ඇතුලාන්ත පිරිසිදු බව ඇතිකරගැනීම සඳහා අප්‍රමාණ වවෙහසක් දැරිය යුතු තියෙනවා. ඇතුලාන්ත පිරිසිදු බව ඇතිකර ගැනීම සඳහා අප්‍රමාණ වෙහෙසක් දැරිය යුතුව තියෙනවා අන්න ඒ අප්‍රමාණ වූ වෙහෙස දරලා ඇතුලාන්ත පිරිසිදු කරගැනීමේ ක්‍රමවේදය ආරම්භ කිරීමෙන් පවා සුන්දර්මාර්ගයක් ඉතාම සුවදායක ජීවිතයක් ලැබෙන බව ආය අමුතුුවෙන් කියයුතු දෙයක් නෑ. පිළිබඳව අපි ඉතාමත්ම ගැම්බුරු වික්‍රහයක් ඉතාමත්ම ගැඹුරු කියකැනෙ හා ධර්ම කරුණු ගොඩක් කරගෙන ලොකුවට නෙවෙයි අපේ ජීවිතය ඇතුළට කින්දා බැහල බලන්ට පුළුවන්කම තියෙන තමන්ගේ පැත්තට හැරිලා ඒ ක්‍රියාකාරිතයන් අත්්දකින්ඩ පුළුවන්කම තියෙන ගැම්බුරු කලකිවේ ඒකයි ඒ සඳහා අපි යම්යම් ක්‍රමවේදයන් කීපයක් සාකච්ඡා කර මේ සල්ලේක සූත්‍ර සහ සම්මාධිට්ටි සූත්‍රය ගැන සාකච්ඡා කරපු වෙලාවේ පංචුපාදානස්කන්දය අත්දකින ආකාරය පිළිබඳව ප්‍රායෝගිකව නැවතවාරයක් අපි උත්සාහ කරමු හෙට දවසයෙන්දලා දේශනාවක් හෝ දෙකක් කොහොම වේද කියලා කියන්නට බැහැ. නමුත් උත්සාහ කරමු කියලා මම හිතනවා දැන් නිවසට වෙලා ඉන්න කාලයකුත් තියන හින්දා නිවසේ අවශ්‍යනං. තමන්ට මේදවල් කරගෙනයන්ට පුළුවන් වඩ පොඩ්ඩක් සිහ පිහිටවා ගැනීම පිළිබඳව නැවත පුංචි විග්‍රහයක් කරන්න ඕන කියලා මම හිතනවා සතිභාවනාවක් තමන්ගේ ආසන්න විහාරස්ථානයකොහෝ තමන් දන්න භාවනම අධ්‍යස්ථානයකොහෝ සිද්ධ කරන්නේ නම් කළ යුතු පිළිවෙත් කීපයක් පිළිබඳව සාකච්ඡාකිරීම මංහිතන්නේ ගොඩක් වැදගත් කියලා මොකද මේ වගේ ධර්මකරුණු අපි අකුසලයන් කුසලයන් පිළිබඳව සාකච්ඡා කරලා තියන වෙලාවෙදී කාටත් උනන්දුවක් ඇතිවයෙන වෙලාවක්මොකද සල්ලෙක් සූත්‍ර මහහිතන්න අපි සති දෙදක්විතර දැන් සාකච්චා කරමින් ඉන්නව කියලා ඉතිං සම්මාධි්ි සූත්‍රයත් එහෙමයි අපිට අවශ්‍ය කරන ගොඩක් කරුණු අපි මේ සාකච්ඡා කරා දිනවල ප්‍රයෝගිකව ඉ දැන් අද දවසට අපිට නියමිතව තියෙන්නේ හැකියාව ලැබිලා තියෙන්නේ පරිකමන පරියාය උපරිභාව පරියාය ආදී. වටින දේවල් කතා කරපු අපි අද කතා කරන්න මෙහි අවසාන කඩයිම පිළිබඳව තමයි පරිණිබ්භාන පරියාය කියර කියන්නේ. මේකෙදී හරි අපූරු උපමාවක් බුදුරජාණන් වන්සේ දේශනා කරනවා මං එෙහි සිංහල තේරුම සඳහන් කරොත් එහෙම යම් කිසි කෙනෙක්ු ඒකාන්ත වසේම මෙමේදේ කරන්ට බෑකිර බදුජාන්ස දේශනා කරන තමයි තමන් ගැම්ඹූරු මඩෙහි එරිලා ගැඹුරු මඩක තමන් එරිලායින්න. එහෙම එරිලයින්න වෙලාවේ ඒ ගැඹුරු මඩේම එරිලා ඉන්න වෙනත් කෙනෙක්කු ගොඩගන්නේ යන මේ කාරණාව සිද්ධ නොවන්නකි. තමන් ගැඹුරු මඩේ එරුණෙක්ව වාසය කරද්දී. ඒ ගැඹුරු මඩේම එරිලාඉන්න එකනෙ මඩ ගොඩකට වැටලා මඩ එරිලා ඉන්න කෙනෙක් ම ඒ මඩේම ඉන්න කෙනෙක්ු ගොඩදානක් කියන එක සිද්ධවෙන්නේ නැති කාරණාවක් කියලලා ුදුජාණ වන්ේ දේශනා කරන එක කරන්න බෑමකොද තවත් එරෙනවා දෙන්නම එරෙනවා හැම මුත්ෙ ඉතින් එහෙම නං ගැඹුරු මඩි එරෙන්නේ නැතුව ොඩ ඉන්නවා නං අන්න ඒයාට තමයි එරුණ අන්නකු ගොඩ ගණඩ පුළුවන්කම තියෙන්නේ එතකොට ඒක සිද්ධ වෙන කාරණාවක් ඒ විදිහට දේශනා කරනවා ුන්ද තෙරනුවන්ට මේ චුන්ද තෙරනුවන් මූලික කරගෙන තමයි මේ සල්ලක සුත්‍ර දේශනා කරේ චුන්දය පුද්ගලතමේ තමා නොදැමුණේ අන්න තමන්ව දමනය කරගත්තේ නැතුව නැතුව නොහික් මුණේ කෙරෙස් නැති නොකලේ අන්‍යයා දමනය කරන්නේ තමන් දමනය වුණේ නැත්ත අන්‍යයා දමනය කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැ කියනකයි මේ දේශනා කරන්නේ ඒවගේ තමන් නොහික්මුණේ අන් අයව හික්මුවන්ට පුළුවන්ක මක් නැහැ. තමන් කෙලෙස් නැතිනොකළේ අන්නයාගේ කෙලෙස් නැති කරන්නේ යන කාරණාව සිද්ධනුවන්නකි ඒ වගේ කියනවා. පුද්ගලතිමේ තමා දැමුණනානං හික්මුණනානං කෙස් නැතිනවාන අන්‍යා දමනය කරන්නේ හික්මුවන්නේ කෙලෙස් රහිත කරවන්නේ. මේ පරිද්ධෙන් ඒ ආකාරයට කියලයි මෙදේශනා කරන්නේ ඒත්තන ඒ ආකාරයට වගේ, තමන් විහිංසාව ඇතිපුද්ගලෙකුට කෙලෙස් නිවීම පිණිස අවිහිංසාව ඇත්තේය කියන ආකාරයට තමංව පාලනය කරගන්නට තමන්ව ඒ කෙලෙස් නැති කරන්නට විහිංසාාව ඇත්ති වෙන්නේ කාටද. ඔය විදිහට විහිසාධ අවිහිංසාාව වර්ධනය කර ගත්ත කෙනෙකුට ඒ ඇනමට මේකයි ඔය කියන කාරණාව යම් කිසිෙනෙක් අවිහිංසාව වර්ධනය කරගත් ගන්නේ නැතුව කවදාකොත් කෙලෙස් පරිනිර්වාණය සිද්ධ වන්නේ නැත කියනකයි මේකෙ තේරුම. අ මඩේදගෙන මඩේ ඉන්න කෙනෙක්ව ගොඩදාන්ට බෑ වගේ. ඉහිංසාකාරි අදහස්තියාගෙන අවිහිංසා වර්ධනය කරගන්න නැතු අවිහිංසා කියන්න එතකොට මඩෙන් ගොඩට අප කෙන වගේ එතකොට මේ සත්‍යය අවබෝධ කරනවා කෙලෙස් පරිනිර්වාණය කියලා කියන්නේ අර කෙනෙක්ව ගොඩට අදර ගන්න වගේ අවිහිංසාව කියන්නේ මඩෙන් ගොඩට අප එක් කෙන වගේ එතකොට මේ උපමාවක්න දෙසනා කරන්නේ එතකොට මඩේ ඉන්න කෙනා කියලා කියන්නේ හරියට නිකං කෙලෙස් පරණිර්බාණය සිද්ධ නොකරපු කෙනා වගේ. එතකොට අවිහිංසාාව උපදවාගන්නේ නැතුව. විහිංසාව කිය කියෙන අකුසලය ධර්මය හිංසා කියලත් අපිකයන් පුළන් විහිසාව කියලා කියන තමන්ගේ පැත්තෙන් නැගෙන අකුසල ධර්මයට විරුද්ධව, අවිහිංසා වර්ධනය කරගන්නේ නැතුව අර කෙලෙස් පරිනිර්වාණය එක සිද්ධ කරගඩ බෑ කියන එකයි කියන්නේ ඒ කියන්නේ විහිංසාව ඇති පුද්ගලයාට කෙලෙස් වර්ධනය කරග්ඩ අවිහිංසාවම තියෙනවා කෙනකයි මේ කියන්න හරි එතකොට අපි මේ උපමාවෙනුත් යම් දෙයක් ඉගෙන ගත් යුතු යවා ඒතමයිමට කාවහරි දමනය කරන්නට ඔන්නා මම දමනය වෙලා හින්ඩ වෙන ට කාවාහරි හික්මුවන්ඩ ඔන්න. හික්මුවුණ ක්‍රම කියල දන්නට ඕන්න නැතුම හික්වඩ බෑ කියලාෙනෙනැන් හික්මවීම ක්‍රමවේද වෙනත් කෙනෙකුට ප්‍රයෝගිකව මෙන්න මේ විදිට හික්මෙන්නේ කියලා කියලදන්ඩ මඟ පෙන්වන්ඩ ඕන්නම් තමන් මේ අදැකිම ලබලයින් ඕන කෙනෙකීමේ කියන්නේ. මට කාගහරි කෙස් නැති කරන්ඩ ඕමනානං. අන්න එතනදී මට අවශ්‍ය වෙනවා, මගේ කෙලෙස් නැති කරගෙන ඉඩ. මේක ගැටලුවක් කර ගට දෙයක් නෑ පෙන්ෙනත්න මේක සමහට ගැටලුවක් න්නට පුුව සමහර නිෙලෙස් උත්තමයෝ බිහි වනා කෙලෙස් සහිත පුද්ගලයන්ගේ මඟ පෙන්නීම් යට තේ කෙලා අපට හිතෙන. වෙලාවකට. හැබෑවටමත් මේ දේ සිද්ධ වෙන ගතියක් තියෙනවා හැබැයි පරිපුූර්ණ වසයෙන් අර කෙලෙස් සහිත කෙනගේ උපදෙස්නේ ය සසර ජීවිතයේ සිද්ධ කරගත්තාව පුුදු තිබේ නම් සහ එයා අපි දන්නවානේ අද මම යම් කිසි කෙනෙක්ගෙන් උපදෙසක් ලබවා නං සම්පූර්ණයම ඒ පුද්ගලයාගේ උපදෙස් නෙවෙයි අන් අයගේ උප දෙෙසුත් අරගනිමින් තව පොත්පත් පරිශීල්නය කරමින් ඉන්න කෙනෙක් මට බොහ දනු තිෙනවා නමුත් එක් තැනක පුංචි දෙයක්ට වැදිලා තිබොත් ඒ කවුහරිෙනෙක් ැද තිරිටි මගේ පැත්තින් ඉදිරිටයාගන්න පුුවන්කම තිය ඉතින් මෙතනදී අපි මෙහෙමයි මේක ගණ්ඩ ඕනේ මට අපි අප කිසිම දෙයක් දන්නේ නැති කවදාත් පුහුණුවක් නැති කෙනෙකුට කවදාක්වත් ඒ පුහුණුවක් ඇති කරගන්නේ නැති අධ්‍යැකීමක් නැති කෙනෙක් එාව ඉදිරියට අරගෙන යනවා කෙනෙක සිදධ වෙන්නෙනක මඟ මග නොදන්න කෙනෙක් අති මග පෙන්නීමක් සිද්ධ වෙන්නේ නෑ මග දන්නවා කියලා කියදදි අපි තේරුම් ග්ඩොන ඇතින් ධර්ම කරුණු ඇයි මේ ධර්ම කරුණු ඔක්කෝම තියද්දී පුද්ගලයෝ නිවන්දකිින් නැත්තේ. ඕොනෑ තර සූත්‍රය ගත්තොත් ඒ සූත්‍රය දැග මේ සල්ල එක සූත්‍රය ගත්තහම ඒ සූත්‍රය තුළින්ම නිවන්දක ඩොන මාර්ගතතිය න අබා සූත්‍රය ගත්තොත් ඒ සූත්‍රය තුළ නිවන්දකින් ඩොන මාර්ගත යනවා ඇතුට ැම සත්‍රධර්මයක්ම ගත් හම හැම සූත්‍ර ධර්මයකම ඉතාාව පැහැදිලිව නිවන් දැකිය හැකි. නිවන්දැකිය යුතු මාර්ග ඉතා පැදිලිියෝ තියෙනවා. එතකොට එහෙම තිබේ නම් ඇයි මේ කරුණුටිකත් එක්ක නිවන්දකිින් නැත්තේ. ඇයි මේ කරුණුටික දන්න මිනිසුන්ගේ ද හික්මීම නැත්තේ. ඇයි දමනය වෙන්න ඇත්තේ. ඔන්න ඕක අපි කල්පනා කර්ඩෝ න ඒ තමයි දමනය වඩ මේවා භාවිතා කරණ්ඩෝනෑ අවස්ථා මේවා ප්‍රායෝගිකත්වය කියන එක ඉගෙනගත්ත කරුණුත් එක්ක අත්දක් ඉන් ඩෝඕන මොකත් අපි මේකට කියන උදාහරණය බොහෝ බොහෝ වෙන වෙන දේවල් අරගෙන මට උදාහරණ කියන් පුල නමුත් මේ උදාහරණය භාවිතා කිරීම එකක් වසයම මතක තියෙනකොට හැම්වෙලි මතක් කෙනවා ම මේකර කියන්නේ වඩු වැඩ කරන්්ඩ ඉගනගණ්ඩ යම් කිසි කෙනෙක් එහි මූලධර්ම ක්කෝම ඉගෙන ගන්නවා ක් හදඩුවන කර මුලදන් ක්ොමි ගන මේ ානට කෑලි දිගට කපා ගණ්ඩුවන මේ විදියටට වෙන්ඩෝනෑ මේ දියටෑ මේ විදියට අත්්චික හදාගණ්ඩුවනෑ පුටුවේ කකුල් හතර මෙම හ ගණ්ඩුවන මේ හැඩයි වෙෙන්ඩෝන යොක්කෝම ඇඳලා ඔක්කෝමි ගැනගන්නවා ඉගනගෙන යාව ය වඩු මඩුවකට පලවෙනි වතාවට මෙයා මේක හදන් ඩයනකුට හදාගණඩ බැරිවෙනවා. ඒ සඳහා පුහුණු වෙච්ච කෙනෙක්ගේ උප දෙසක් ොච්ච කෙනෙකට ඒ පදෙස දෙෙන්ඩ බෑගැන ටු හදපු කෙනෙක්ගේ උපදේසාකු ඕන වෙනවා එක තමයි මේ උපමාවෙන් දේශනා කරන්නේ පුටු හදන්න පුරදදුුවවෙච්ච නැති කෙනෙක්ුම් තව කෙනෙක්ක පුරුදු කරනවා කියනක වෙන්නේ නෑ එහම් අපි තේරුම්ගත යුතු තියෙනවා ඔය කාරණාවතමයි තේරුම් ඩ ඕනේ මෙ පුරදුවන් ගහාාම අර මුල ධර්මටිකත් අරගෙන නැත එකනගත්ත කර්ුණටිකත් අරගෙන පුහුණුවඩ ගිහාාම ප්‍රායෝගිකව කරන්න ගාම හරි ීර ගැටළුව වෙන හරියට ගැටලු වෙනවා එතකොට මේ කියන මේ ගැටලුකාරී තත්ත්වයන් විසඳගන්්ඩ අර පුහුණු කරපු ගෙනග හණඩුවෙන පලේනිවතාව එක සැරයක් මෙයා පුටුවක් කදනවා. දෙවනිවතාව දිහන්න්නි ගයාාමත් ගැටඩුුවෙන. දෙවනිවතාවවෙ හදන තුන්නි නවත දිහදන්න ගාමත් එ ගැටලු ප්‍රමාණ අඩුවෙනවා මේ විදි අදදැකීම් ලබාගන්න අර ඉගෙන ගත්ත කරුණු තමයි මේ යොද වන්නේ ඒ කරුණු ප්‍රායෝගික යොදනෝ එතකොට පළවිනිවතා දෙවනිවතා තුන්මනිවත හම ැටු ියවෙල ඉළගට ඇයට පුටුවක් හදන් ගාම අර අමු කොටයක් දකිනකොට දකිනකොටම ඉතාගන්නට පුළුවන් යායට මේක කොත ඉද ක පන්්ඩෝනය මේ කොතරින් දි රන්්ඩෝන ඔක්කම දන්න එතම යත් දැකීම ඒවගේ අපි මේ ගෙන ගත්ත ධර්ම කරුණු මේ කුසලයන් අකුසලයන් පිබඳව අප ගෙන ගත්තා අපේ පිනවත්ති මේ සූත්‍ර ධර්මය දී ඒ අකුසලයන්ට විරුද්ධව කුසලයන් වර්ධනය කරන්න ප්‍රායෝගික කරගෙන යනකොට තමයි තමන්ට තේරෙන්නේ එන ගැටලු කොච්චරක්ද කියා. බාහිර පරිසරයක්ත්ත එක් එන ප්‍රශ්න ආහාරත් එෙක්ක එන ප්‍රශ්න අනුන්ගේ වචනතෙක් එන ප්‍රශ්න අනුන්ගේ ක්‍රියාවන්නෙක් එන ප්‍රශ්න මන්ගේ ශරීරයක්ත්තෙක් එන ප්‍රශ්න රාගාධී කෙලිස්තර්මෝලිින් එ ප්‍රශ්න එතොට තරහැන් එන ප්‍රශ්න මේ වගේ ඒවා ප්‍රායෝගිකව මැඩගන්ඩ තමන් දන්න ධර්ම කරුණු භාවිතා කරමින් යම් කිසි කෙනෙක් ලොකු උත්සාහයක් ගතයුතුව තියෙනවා එ ක්‍රමවේද අත්දක්කින්ඩ. ඉතිං ඒකදී පහසුයි කල්්‍ය අනමිත්‍රිය කාශ්‍රය කරන්නේ නම් ඉතාම විසාල පහසුවක් තියෙනවා මේවා ආගන්න මෙත මමුොක කරන මෙසි මකද කරන්න විසි මොද කරන්න කියලා කරපු කෙනෙක් වඩෝන. මෛත්‍රය චේතව මුක්තිය දක්වා වර්ධනය කරපු කෙනෙක් තමයි දන්නේ. වර්ධනය කරගණ්ඩ කොයි තරං නං අපහසුවක්තිනාද ඒ අදාළ තැන්වලදී ඒ කැඩෙන්ට දෙන්නන්නතුව රැකගෙන තමන් ඇතිකරගත්ත කුසලය ඉතා ඉහල කුසලයක් බවට පත්කරගණ්ඩ ගත යුතු ක්‍රියාමාර්ගමුණවාද කියර දන්නේ ඔය කියන ප්‍රබලව ඒදේවල් කරගැනීමට දන්නේ. ඔය කියන ආකාරයේ වැඩ කටයුතු සම්පාධනය කරගන්න, ඒ කල්ලායාන මිත්‍රයෙක්ම තමයි. ඒකයන්නන්නේ ඒක තනියම තමන්ගේ පැත්තෙෙන් නිර්මාණය කරගන්න අය තමයි දන්නේ. ඒක නිර්මාණය කර ගණ්ඩ කොචර අමාරුද ප්‍රයෝගිකෝකයා තමන්ගේ හිතත් එක සටන් කරපු කෙනෙක්. එයා දන්න සටන් කර්ඩඕන විදිහ. එයා දන්නවා එන්න පලිබෝධ මනුවද කියලා. එයා දන්නවා එන ප්‍රතිරෝධ මනුවද කියලා. එයා දන්නවා ඒ ඒ වෙලාවට ඒ ඒ දේවල් මැඩ පවත්තන්න මොකක්ද කරණ් ඕන කියලා. ඇැවු ඉන්දිය සමත්වයෙන් පවත්වා ගැනීම වගේ දේවල් ගත්තහම ඒවා තම ප්‍රාෝගික වදකි ඕන දේල් වෙලාවකට වීරය වැඩි වෙනෝ. ඒ වීරය වැඩි වෙනකොට සමාධිය ඇතිරග සමු වීරයඇත්ත එක්ක සමාදිය වැඩි කරගෙන සමතුලිත කර ගණ්ඩෝන. වෙලාවකට සමාධිය වැඩි වෙනෝ. එතකොට තිීන මිද්‍යයෙන් හානි වෙන වීරය ඩිවුණ හම උද්චයෙන් හනි වෙනවා. ඒකට ඉඩ නොදී මොකද කරඩෝනේ සමාදිය වැඩිවුුණ හම ඒ හා සමඟ වීරය වැඩිකරගෙන ඒවා සමතත්වයට පත් කර ගණ්ඩෝන. ඒවගේ ප්‍රායෝගිකව තමන් කරගෙන යනකොට එන බාධාවන්. ල වෙන හානිය අවම කරගෙන කටයුතු කරන්නට දක්ෂ වඩෝනේ යම් ඉතා දක්ෂ වඩෝන දක්ෂවෙන් ඩෝන ඉතා දක්ෂවෙන්ඩෝන එයා එහෙම කෙනෙකුට තමයි තවත් කෙනෙකුට මේක කියලාදන්නට පුලුවන්කම තියෙන්නේ කියන දේ අවිවාදයක් නැහ. ඉතිං ඒක හින්දා අපි අපේ පැත්තෙන් ප්‍රායෝගික අදැකින්ම් ලබන්ඩෝනේ ඒවගේම අන් අයට පිහිට වෙනකොට අපි දේරුම් ගණ්ඩඕෝනෑ ෞකිකත්වය තුළ පවා මම ආදස්ස සම්පන්න දරු හදන්්ඩෝන දෙමවපියෝ පළවනිීම් ආදස් සම්පන්්ඩුවෙන්න්නඩඕන කියන්නේ එකයි. ඒ ආදර්ශ සම්පන්න වීමෙන් තමයි යම් කිසි කෙනෙක්කුට තවෙනකුට උපදෙසදදෙන්ට පුුවන්කම තියන්නේ. අපිහිතන්නේ ආදස් සම්පන්නවීම දැකල අනිත ඇැෙනක විරයිෙර හෙෙනම් අදවස අප තරුගඩ පුළුවන්කම තිෙන්න් ඕන නිවැරදි උපදෙසක් දෙන්ඩනම් තමන් ආද සම්පන්නව ඒ ප්‍රතිපත්තියෙහි පිහිටා සිටින්නට ඕන අයට කියන මේ දේ තුළ තමන් පිහිටා හිටියොත් තමයි පැහැදිලිව ඉතා පැහැදිලිව පුළලුවන්කම තියෙන්නේ අනිත් අයට කියල දුන්නොත් නිවැරදිද කරන්ඩ තමන්ට ඒක පිළිපැද සිටියොත් විතරයි අනිත් අයට කියලා දෙන්නට පුලුවන්කම තියෙන්නේ නැත්තං කියලා දුන්නොත් කියලා දෙන්නේ. යම් කිසි වැරදි මාර්ගයක් වඩ තිෙනට කඩ ගොඩක් වැඩි ඇයි තමන්ගේ ප්‍රායෝගිකත්වය තමන්ගේ තුළ නැති නිසාවෙන් ඒ ගැටලු කාරිීතත්වය උදාවෙනවා එහෙනම් කරුණාවක් මෛත්‍රයක් තීරවනං අනිත්්‍යය කෙරෙහි අපිට කරුණාවක් මෛත්‍රයක් තීරවණං අනිත්තය කෙරෙහි අපි කළ යුතුදේ තමයි කළ යුතුදේ තමයි වෙන කුමක්වත් නෙවෙයි තමන්ගේ පැත්තනි වැරදි කරගඩ ඕනෑ තමන්ගේ පසුපස එන අනුගාමිකයිෙන්. කරැක අගරන ස්ථානක හරිකමන්නෑ පසුපසින් එන අයට ආදස සම්පන්නව ජීවත්තෙන්ට උගන්නන්ට ඕන්නන් ආයතනක වසයෙන් හරි තමන් ඒ නිවැරදි පිළිවෙති සිටින්නටම ඕන. එහෙම නැත්තං ඒක කරන්න පුළුවන්කමක් නෑ. ඉතිං ඒ විදිහෙට තමයි මේ ධර්මපරියාය තුළත් අපට කටයුතු කරඩ වෙන්නේ. හැම්ම වෙලේම මේ අදහස තියන්න ඕන කොයි වෙලාවේ හරි. මට ඇයි මෙහෙම කියන්නේ එකන කොයිවිලා වෙහරි මට ලෝකෝතර තත්ත්යකට පත්වෙන්ඩ කෙලෙස් කැපිලම යන්ඩ ආය නූපදින තත්වයකට පත්වෙන්ඩ මේමං පුරුදු පුහුණු කරන කුසලේමයි හේතුවෙන්නේ. ඒ කුසලේමයි මේක මගේ කතතාාවක් නෙවේ මේක බදුජාන් වන්සේ දේශනා කර දෙයක්. විහිංසාව කියන එක නැවත නූපදින තත්ත්වකට පත්වෙන්ඩ. ඒැ සමුච්චේද ප්‍රහාණය, කිය කියන්නේ තල්ගහක් කපල දැම්මවාගේ ආය ලියලන්නේන මැදින් කද මැදින් කපල දැම්මට පස්සේ ආයක ලියලන්නේ. අන්නේ වගේ සමුච්චේද කරලදාන්නට මොකක්ද විහිංසා ඒක සමුච්චේද කරලදාට අවශ්‍ය වෙන්නේ අවිහිංසාාව මයි කියෙලයි දේශනා කරන්නේ. එතකොට ප්‍රාණඝාතය කියන අකුසලය නැවත නූපදින තත්ත්වයට පත් කරන්න එකන එක පරිනිර්වාණය නැතිකිරීම සිද්ධ කරන්ට අය කවදාකත් නූපදිනතත්තට නැතිකිරීම සිද්ධ කරන්ඩ හේතුවෙන්නේ ප්‍රාණගාතයෙන් වෙන්වීම කියලා කියන කුසලය මයි කාමේවර්දවා ඇසිරීම කියන අකුසලයෙන් සම්පූර්ණයෙන් වෙන්වට ය නූපදින තත්වට පත්කරගණ්ඩ හේතුවෙන්නේ කාම සුමිච්චාචාරා පටිවිරතුූ හෝති ඒ පටිවිරතෝ කියලා කියන. ඒ සම්පූර්ණය වෙන්වීම කියන කුසලයමයි. ඒ විදිහයට අපි කතාකරපු තීනමිද්ද ඉළඟට උද්දච්චය, විචිගිච්චාව, ක්‍රෝධය උපනාහිය, මක්කී, පලාසි, ඉස්සුකී, මච්චරී, ආද වසයෙන්. මේ කතාකරපු සියලු අකුසලයන්, ආය නැවත නූපදින තත්ත්වයට පත්වෙන්නට හේතුවෙෙන්න් ඒ කතාකර විගත තිීනමිද්ධ අනුද්ධත තින්න විචිකිච්ඡා අකෝධනා එතකොට අනුපනාහි අමක්කී අපලාසි අනුස්සකී කියලා අර අකුසලයන්ට ප්‍රතිවිරුද්ධ හිතේ නැගෙන්න්නූයේ කුසලවේ ගයන්ම තමයි ඒ අකුසලය සම්පූර්ණයම අය නූපදින තත්ත්ටම පත්කරන්න හේතුවෙන්නේ කෙනෙකයි මේ සඳහන් කරන්නේ ඒක ඇන්නේ පුද්ගලයාට කෙලෙස් නිවීම පිස නැතිකිරීම පිණිස අවිිහිංසාාව ඇත්තේ විහිංසාව කියන කෙලෙස්තර්ම නිවන්ඩ අවිහිංසාව කෙලෙ එකක් තියෙනවා කියලායි මේ සඳහන් කරන්නේ එතකොටි තේරුම් ගණඩ ඕන අපි මේ වර්ධනය කරන යහපත් ගුණාංගයන් අපේ පින්නත්නේ. ප්‍රාණගාතයෙන් වැලකීම අදත්තා දාානයෙන් වැැකීම කාමයේ සුමිච්චා ාරා එකැන කාමේවර්ද ඇසිරීමෙන් වැලකීම. මුසාවාද පිසුනාවාච පරුසාවාච සම්ප්‍රප්පලපා ආදියෙන් වැලකිලා. ඒ තරක්න්නේ මිථ්‍ය දුෂ්ටි මත්‍යා සංකප්ප මේ විදිහයට අපි කතාකරපු හතලිස් හතරම ඒවායින් ඒවා නවත්තා ගන්නට ඒවා ක්‍රියාත්මක භාවයට එන එක නවත්ත ගන්නට ඒවා පරික්කමන තත්වයට පත්කරගන්ඩ, ිගන්න ත්හයක් තිරුුණන් සාමාන ජීවිතයේ දී ඒ සෑ උත්සාහයක්ම හේතුවෙනවා ඒ කෙෙ සම්පූර්ණයෙන් කප්‍රදදානන් ඒ කෙෙ සම්පූර්ණෙන් නැත්තටම නැති කළදාඩ ඒ ක්‍රමවේද හේතුවක් වෙන බව අපි ඉතාම හොඳින් දැනගෙන තියාගණඩවනේ ඉතාම හොදින් දැනගෙන තියාගණ්ඩව වන රණාවක් තමයි ඒක ඉතින් ආය තවත් කියන්්ඩ ආයතවත් කරන්ඩ අටුවාටිකා අවශ්‍ය නැහැ. මේක තේරෙන්ඩ ඕනෑ. මේ තේරෙන්ඩ ඕන අපිට නිබාධව ඉතාවත්ම ඉහලින්ම දැනෙන්ඩෝනෑ මං මේ කරන මේ කාරණාවටයි ම අටවාටිකා ඕනේ ැහැකිලකිවේ ය පාච්චි කරන්්ඩ පාග ැමන වෙයි ඒවා භාවිතා කරණ්ඩ බෝනේ ය තියන කරුණු අපේ ජීවිතර ගණ්ඩෝන මේ කියන්නේ සාමාන්‍යය කාරණාවක් විදිහට මගේ හිතේ හැමවෙලේවතියෙන්ටනු ම ඇතිකරගන්නාව සීලය මම ඇතිකරගන්නාව ගුණේ. මං සීලේ රකිින්ඩ ගන්නාව මේ උත්සාහය ගුණේරකින්ඩ ගන්නව මේ උත්සහය පැහැදිලියොම් මගේ නිවන සඳහා හේතුවෙනවා කියර. ඒක මයි නිවන්දකිින්ඩ අවශ්‍ය කරන්නේ. එනං අපි අකුසල් හතලිස් සතට ප්‍රතිවුරු්ධ කුසල් කතා කරා ඒ කුසලයන් වර්ධනය කරන්න හැමවෙලේ මට චේතනාවක් තියෙන්වනු මේ කුසලයන් සංවර්ධනය කරනකොට එන්න ඒ කුසලය මට උතුම් නිර්වාණබෝධය සඳහා හේතුවෙන දෙ කෙරෙ සම්පූර්ණයම කපාදැමීම සඳහා හේතුවෙන දෙයක් කියලා තමන්ට හැම නිමේෂයකම දැනෙන්ඩෝන තේරෙන්ඩෝන. ඉති අන්න ඒ තත්ත්වය අපේ පැත්තෙන් අපි විශාල දැනුමක් සහිතව කරෙන්ඩ ෝන ඉතින් ඒකන්ද ඒක කොහොමද වෙන්න කියලා අපි කතා කරම අපි දන්නවා. මාර්ගසිත උපදින්නේ අර කෙලෙස් තර්මෝල්ට විරුද්ධ අපි ඇතිකරගන්න කුසලයන්ම ඒවා මාර්ග අංග දවට බවට පත්වෙලා මාර්ග අංග බවට පත් වෙලා ඒ මාර්ග අංග හේතුවෙලා එකතු වෙලා තමයි අපිට මේ කෙලෙස් පන්නිර්වාණය න තන් මාර්ගසිතෙන් ඒ කැපිලා හිට පස්සේ පලසිතක් කෙන්නේ ඒ පලසිතේ අර කෙලෙස් ආය උපදින්න නෑ ඒවා නිවිලාමගා අය නූපදින තත්වයකර පත්වෙනවා. මොකක්ද මේ කාරණාව කල පොඩම් අතකතියාගණ්ඩෝන හිමින්සැරේ උසස් බවට පත්කරනකොට අපි මේ කතා කරපු අකුසලයන්. නැතිකරන්ඩ උපදවන කුසලයන්, කුසල චිත්ත ඒපදවා එ චිත්තඋත්පාද පරියාය ඊට පස්සේ ඒක අකුසලේයටකරගෙන ක්‍රියාත්මක වෙන භාවයට පත්කරා ඒ කුසලය එතකොට අකුසලයට ඉඩක් නැති වුනා, එකත් එක්ක මොකද උනේ අපිට ලැබුණා විශාල අවස්ථාවක් සෞම්ම ජීවිතයකට යන්ඩ එකත් එක්කේ එක අනනි පරික්කමන පරියාය එකත් එක්කම මේ උසස් බවට මාර්ග සිදක්වා බවට පත්තෙන්ට උසස් පාවට පත්තෙන්ට හේතු වෙනවා කිය සඳහකරමය ුසලෑම අන තරතමයි අප ේරුම් ගණඩුව වන තනදි තම මේ මාර්ග අංගවර්ධනය වෙනවා කියලා කිවේ. මොකක්ද මේ වර්ධනය වෙනවා කියලා කියන්නේ අපි දන්නා දැන් සම්මාකම්මන්ත සම්මාවාචා. සම්මා වායාම කියල තුනගත් තහම අපිසාමාන්‍යය කතා කරන්නේ වැලකිලා ඉන්ඩුවන කියලා. නමුත් පානතිපාතා වේරමණී අදන්න අදාන වේරමණී කියර අපි සමාදම් වෙන්නේ. නමුත් ඒ වේරමණීකෙන හැගී මමාම ප්‍රාණගාතයෙන් අයිංගෙනවා අදත් අදානය අඉගෙනවා. කාමිත්‍යචාරයෙන් සම්පූර්ණය අයිංගෙනවා කියන අදහස තව ගැඹුරට යද්ද තව ප්‍රබල වෙද්දී ඒ කාමේවර්දව ඇසිරීමේ. නොඇලීම ඒ ඇලීමෙන් වෙන්වීම සහ සම්පූර්ණය වෙන්වීම කියලා කියන ආර්ථිවිරති පටිවිරති කියන හැඟීමක් වර්ධනය වෙනවා. ඉති එහෙම චේතනාව කාර්ති විරති පටරති වේරමණී කියන අදහසතියන චේතනාව පහළ වෙනකොට සම්මාකම්මන්ත සම්මාවායාම සම්මා වාචා කියන තුනේදී අන්න ඒවතමයි මාර්ග අංගදක්වා වර්ධනය වුණනා කියලා කියන්නේ දැන්. ක්කම්ම සංකල්පනාව කියන එකත් දේ‍යයාකාරයක් ඒකෙලකයන්නේ සම්මා සංකප්පය දේ‍යකාරයයක්ට දේශනා කරනවා කළ සධහකරන්න බදුරජණන් වහන්සේ මාර්ගන්ගේ සහ. ඉන් මෙහා තියන ලෞකි කත්ය. ඉන් මෙහාතියන ෞ ලෞකිකත්වය තුළ වර්ධනය වෙන මයිතති මම ඒ දවසත් මතක්ර මෛත්‍රී චේතව මුක්තියතමයි ලෞකිකත්ය තුළ වර්ධනය කරගත හැකි ඉහළමතත්වය ඒක පුුණ්‍යභාගීය, උපදිවිවාාග සහිත අනාරය වූ මෛත්‍ර චේතව විමුක්තිය. ඒ චේතව විමුක්තියම වර්ධන වෙච්ච චේතව විමුක්තියමයි මාර්ග අංග වෙන්නේ තමයි එකතු වෙන වෙලාවට අංග අටම උපරිමයක් දක්වා සම්මාධිච්චි සම්මාංකප්ප සම්මාවාචා සම්මාකම්මන්ත අද අංග අටම වර්ධනය වෙලා වර්ධනලා වර්ධනය ලා මාර්ගංග දක්වා වර්ධනය. මේ අටපැත්තකින් සම්මාධිට්්‍ය මාර්ගංග දක්වා වර්ධනය කරග්ඩුවන සම්මා සංකප්ප මාර්ගංග දක්වා වර්ධනය ක ගණ්ඩුවන සම්මා වාචා මාර්ගංගය දක්වා සම්මා කම්මාන්ත මාර්ගංගය දක්වා මේ විදිහට මේගට මාර්ගංග දක්වා වර්ධනය කර ග්ඩ ඕන. එහෙම මාර්ගංග දක්වා වර්ධනය කරගත්තට පස්සේ මේ අංග අටම එකතු වෙලා හේතු වෙලා මොකද වෙන්නේ මේ අංගස උපනීශෝස පරිහාරෝකල සඳහංකාර යීම තෙන්න්ටයි එහෙනම් මේ වර්ධිත අංග අටම උපරිම තලයක් දක්වා වර්ධනය කරගත්තා අංග අටම හේතුවෙන්ඩෝන එකතුවෙෙන් ඩෝනෑ අන්න එකතුවෙන පලවෙනි අස්ථාව දි මාග සිත උපදින ලකෝත්ත්‍ර සිතක්පොදිනවා. එතකොට ඒ මාර්ගත ඉවර වෙන කොටමයිල්ලාඟට තියෙන්නේ පල සිත් ඒැන් යමක් තේරුම්ගන්නක් කෙනෙ එක එතකොට මේ අංග අට ගැන විතරක් කතා කරලා ඔය කෙලෙස් ධර්ම හතලිස් සතරට අදාලව තියෙන කුසලයන් හතලිස් සතර ගැන කතාකරන්න ඇතු ඉඩ තිබුුණනය කියලා කෙකුට හි ඉෙන්න බුුවන්. පන්නත්නී මේ හැම අංගයක්ම අරම් බලන්ඩ වෙනවෙනම කතා කරලා තිබුණාට අපි ඔය කතා කරපු සෑම අංගයක් තුළින්ම වර්ධනය වෙන්නේ අර කියන මාර්ගංග අටමයි. න් ඉරිසියාව හින්දා මොනවද කරෙන්නේ. ඉරිසිාව කියන එක ඇති වඋනහම මොනවද කෙරෙන්නේ. එක්කෝ කෙනෙකුට බයිනවා. එනම් පර්සුවාච නවලට යනෝ. එක්කෝ කෙනෙකුට කේලං කියනවා. එනම් පිසනාවාචාවලට යන. එතකොට එෙම නැත්තං ඒ ඊරිසිය ඇතිවෙච්ච කෙනා රැවැටීම සඳහා බොරු කියනවා නැත්තං ඒයාගේ දෙවල් හොරකං කරගන්නවා ඇති එහෙනම් මේ යන්නේ කොහෙද මේ තියන කෙලෙස්තර්මයන් මේ කියන අකුසලයන් හතරිස් තර ක්‍රියාත්මක වීමත් සමඟ මේ කියන අකුසලයන් හතලි සතරහ ක්‍රියාත්මක වීමත් සමඟ වෙන්නේ අර මාර්ග අංගවර්ධනය වඩ බාධාවෙන එක මේ තියෙන අකුසලයන් හතලිස් සතර වෙනුවර තියන කුසලයන් වර්ධනය වෙන හැමවෙලාාවකම ආර්ස්්ටෑන්ගේ මාර්ග අංග අට වර්ධනය වඩ එක හේතුවක් වෙන ආයස්ටෑන්ක ර්ග මාර්ගංග අට වර්ධනය වඩ මේ තියන මේ කුසලයන් වර්ධන කුසලයන් හතලි සතරම අ මොකද ඒතුම තිව ආර්ේස්්ටෑන්ක් මාර්ගයංන්ගයන් අර අට වර්ධනය වඩ ලොකු හේතුවක් වෙන ඇතකොට අන්නේ අංග අ මාර්ගංග දක්වා වර්ධන වනාට පස්සේ ඒ අට එකතුුණොත් යම් වෙලාවක ඒ අට හේතුුණොත් එකතුුණොත් අන්න ඒ එකතුවීම තමයි ස්ෝවාන් මාර්ග සිතව පද්ධ වන්නේ. ඉතින් එතෙන්ට තමයි අප අපේ කටයුතු වර්ධනය කරගත යුතු තියෙන්නේ. අපි අපේ ජීවිතය සකස් කරගත යුතු තියෙන්නේෙත් අන්න ඒ ආකාරයට ඉති හිඳ මාර්ග අංග වර්ධනය වුණට පස් සිද්ධ වෙන දේ තමයි. හරියට යමක සත්‍යතත්ත්වය දැක්කහම ඒකට ප්‍රතිවුරුද්ධ කිසිීම සිතුවිල්ලක් නැවත ඇතිවෙන්නේ සත්‍යතත්වයත් දැක්කහම ඒ සත්‍යදත්තය දකිඩ පෙර තිබුණ වැරදි අදහස සම්පූර්ණය නැතිවෙලානවා. අය නූපදිින්ටම නැතිවෙලා න අප යෝගට කියන්නේ. තමන්ගේ නිවසර තමන්ගේම කෙනෙක්කගේ මුතදේහය අරගෙනනවා හැබැයි සීල් තිලා පෙට්ටියක්. හරි පොදුද ැනකදී මියදිලා ඒක බලන්ඩ බැරි තත්වයක් කර තියෙන තිං එතකොට කෙනෙක්ගේෙ හිතේ මෙයා මැරිලා කියලා දැන් තේරුම්ගන්නවා මෙත ඉඳලා තියනවා කියලා තේරෙනවා නමුත් මෙයා මැරුුණේ නෑ කියන සිතුවිල ඒ හිතේ පහළවෙන්නට තින ඉඩකඩ වැඩි අපි එවැනි අවස්ථාව තන හිටිය නෑ වෙන ඇතක හිලා ඉන්ඩඇති මේය අතුරු දහන් වෙලා ඇති මොව හම්බෙයි කියලා අදහසක් තියෙනවා. මැරුණේ නෑ කියන අදහස් එනවා. අන්නන්නේ ඒ මැරුවේ නෑ කියන අදහස් එන එක ය කියෙනා මොද කරන්නේ නීතියට පටහැනුනත් මේ පෙට්ටිය විවර කරලා බලනවා. හෝරි එතකට මොකද කරන්න එයා දකිනවා මේ ශරීරය දැක්කහම එයාට අර තිබ්බ සැකය සම්පූර්ණෙන්ම ලැතිවෙනවා. හරි ඒ දකින මොහොතේ දීම මේ අහාවලායක තේරුම්ගන්න කොටම අර ඇතිවෙලා ති සැකය සම්පූර්ණයෙන් අයිගෙනවා එතැන් පටන් එයාගේ සන්තානය කිසිම දවසක මෙයා මැල්ල නෑකිල් අදහසක් උපදින්නේම නෑ. අය කෝමත්ම උපදින්න. මෙයා මැල්ල නෑනකින් අදහ ුපදින නන්නේ වගේ පංචිපාදානස්කන්දේ යථභූත ස්වරූපය යම් කිසි කෙනෙක් අත්දැක් අදය ඒකේ නිත්‍ය සුක ආත්ම සංඥාවක් කවදාක්වත් එවැනි අදහසක අයන්න මනැතිවට කැපිලම යනො. ඇති මෙන්න මේ විදිහට, කුසල ධර්මයන් වල ක්‍රියාකාරිත්ත කැපිලෑනව කියලා කියන්නේ යා සාන්ත පුද්ගලි බාට පත්වෙනවා. එතකොට එතන කිසිමවිදිහකින් අන්න අය කරෙහි කරෝධයක් වෛරයක් මාන්‍යයක් උපදින්නේ නැති මේ ක්‍රමවේද පාවිච්චි කරලා තමන්ගේ හිතට එකවැර යම් ප්‍රබල පණවිඩයක් ීල හිත පාලනය කරගෙන තමන්ට පුළුවන්කම තියෙනවන මේවා අදදකින්ඩ. එක තමයි වියයුත්ත මොකද කොයි වෙලාව හරි හැම වෙලාවකම මතකතියගරන කොයි වෙලාවහරි මේ උත්සහය ගන්න අයට යම් වෙලාකර රණමංචකේදී වන්නඩ පුළන් වෙනත් ැෙති වෙන්න්නට පුළුවන් විශාල සමාධිමත් තත්්‍යයකට පත්වෙන්ට සහ ඒ සමාධිය ලොකොත්ත්‍රර සමාධියයක් බාට පත්කරගන්ඩ හැකියාව තියෙනවා. ඉතින් එහම තත්්‍යකට ජීවිතයේ අවසාන භාගයේදී හරි එවැනි තත්වයකට පත්වීම සිද්ධ කළ යුත්තක් ඒ සඳහා එනම් තරුණ කාලයදීම ද හුණුවම් කරණ්ඩෝන මාර්ගසිත ඉපදීම කියන එක කොයි වෙලාවේ කොයි ොහොතේ කොයි තැනකදි සිද්ධ වි කෙර කැන්ඩ බෑ මේවා එකතුවෙච්ච තැනක් තියෙනවනම් ඒ එකතුවෙච්ච තැනේදී ඒ සිද්ධවෙලක නවත්තඩත් බෑ ඒහින්ද අපි මේදේ සිද්ධ කල යුතු තියෙනවා බොෝ මුනන්දුවකින් යුත්තව මේදේ සිද්ධ කළ යුතු තියෙනවා එතකොට මේ සූත්‍ර ධර්මය දේශනා කරලා තියෙන විදිහට මේ සම්පූර්ණයෙන්ම කෙලෙස් දුර කරගණන්ඩ අපිට මේ අවස්ථාව තියෙනවා ඒ ඒ ඒ කුසලය වඩනකොට අපි ඇත්තටම අයිනකට වෙලා ඉඳගෙන මෛත්‍රිය වර්ධනය කරනකොට තේරුම් ගණ්ඩෝ නෑ මේ වර්ධනය කරන මෛත්‍රිය මට නිවන්දැකීම සඳහාම ඒ සඳහාමයි මම මේ එක කරන්න කියලා අඩුමතරමින් සීඩයක් ආරක්ෂ කරනකොට පානාාතිපාතා වේරමණයේ සික්කාපදන් සමාධයාමය කියලා සීඩයක් ආරක්ෂා කරනකොටත් අපිට අදහසක්තියෙන් ුවන මම මේ සීලිය රක්ෂා කරන්නේ මේ සඳහාමයි කියලා සඳහා මයි කියල කියයන මක් ද නිවන් දැකීම සඳහාමයි. ආය වෙනත්දේකට නෙවෙයි මගේ හිත සම්පූර්ණය සූපත්භාවය ඇතිකර ගණ්ඩමයි මේ හිත පුහුණු කිරමක්. හොඳ ර් තේරෙන් උු දියට හිත මෙහෙම ඇතගෙන ගිහිල්ලා එක තැනකට ගණ්ඩ. ඒකට මේ හාත් පසින් කරන පුහුණුවක් හාර්යස්ෂ්ටයක මාර්ගය කියලගෙන් හත් පසින්ම. හැම පැත්තකම් වටකුරු කරලා අරගෙන එකත් තැනකට අරගෙන ගිහිල්ලා ප්‍රහාරය එල්ල කරන්න තමයි මේ ලැස්ති වෙන්නේ ඒකයන්නේ අපි මෙ හැම පැත්තකම් වර්ධනය කරගන්න කුසලතාවයන් හේතුවයෙන් අන්තිමටපපුදිණි මාර්ගක සිත. එතකොට ඒකයන්නේ කෙරෙස්තර්මයන් ප්‍රහාණය කිරීමේ අරමුණින් මේ අංග අටම එකට උපදින්න තැනකට ගණ්ඩයියෝුන් හරිට පිරමීඩයක් වගේ පල්ය මට මෙ බොෝදේවල් වර්ධනය කරගන කරගෙන කරගෙන පිරමීඩියක් හැදුවගඩ මුදුුණකන්ඩ චෛත්‍යයේ කොත ලකන්න මේ ඔකෝම නිරූපණය කරන තැනක් හරිද. අන්න ඒ වගේ. අපි ඔක්කොමලා නිරූපණය කර නායකෙක් වගේ මාර්ග ඒ වෙනංකරපු සියල්දේ හේතුලා ඒ වෙනං වඩපු සියලු කුසරධර්මයන් හේතුවෙලා එකතුවෙලා තමයි මේ මාර්ග සිතේ ඉපදීම තියෙන්නේ. ඉතින් බලන්ඩ, ෙ පරිනිර්වාණය සඳ හේතුවෙන්නෙත් අර කුසලේමයි. තින් බුදුරජාණන් වහන්සේ මේ කුසලය වර්ධනය වීගෙන යනකොට සිද්ුව ව පරිවර්තනය තමන්ගේ තුළ කුසලේවර්ධන වීගෙන යනොට සිද්ධ ව පරිවර්තනය තමයි සල්ලෙක සූත්‍රයේද සඳහන් කරේ. ඉතිං ඒ සූත්‍රය අවසානයේ දීත් බුදුරජාණ වහන්ේ දේශනා කරන්නේ චුන්ද මහ සල්ලේක පරියාාය දේශනා කරා චිත්ත්පාද පරියා දේශනා කරා, පරිකමන පරියාය එක ඒ තත්වට පත්වෙන ක්‍රමවේද ද උපරිභාව පරියාය දේශනා කරා පරිණි භාන පරියාය දේශනා කරා. එතකොට ශ්‍රාවකයෙක් වෙනුවෙන් ශාස්තෘවයන් වහන්සේ නමක් කළ යුතු යමක් තියෙනවාද ඒ එකන අනුකම්පාවිං ඒ ශ්‍රාවකයාගේ කෙරෙහි හිතයිශීව අනුකම්පාවිං, යමක් කළයුතු දෙයක් තියෙනවාද ඒ සියලුදේ මම කලා කර සඳහ කලතිේ නති මේවා අපිට බොම සංවේගයක් උපදින කාරණාවෙන්ඩ ඕනෑ. යංකෝචුන්ද සත්හාරා කරණීයන් සාාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පන් උපාදාය. කතන් වෝතන් මයා ඒතානි චුන්ද. රුක්කමූලානි ඒතානි සුං්ඥා ාරාණ. දිහායත චුන්දමා පමාදත්තමා පච්චා වි්පටිසාරිනෝ අහුවත් අයංකෝ අම්හාකං අනුශසන අනුසාසනීති කිය සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සඳහන් කරතින මේ සූත්‍රය අවසානයේදී පස්සේ විපරිසර වැඩපා. යම් ශාස්තෘුවරයක් විසින් තමන්ගේ ශ්‍රාවක්‍යයාට හිතයිශීව අනුකම්පාවෙන් කළ යුතු යමක්ති නදේ සියලු දේමාව සිංකරලතිය නොම වෙනකොට. ඒ සියලු දේ මම දේශනා කරලා තියෙනවා ඒක හින්දා මේ රුක්කමූල අර්‍ය සුංාගාර හොයාගෙන දිහාන වඩන්ඩ විදර්ශනා වඩන්ඩ පසුව පසු තැවිලි වඩේ විපලිසාර වඩේ කියන්නන්නේ මුකුත් කරගඩ දෙයක් නැතු අසරණ තත්ත්වකට පත්වෙෙයි මේ වචන ටික හොඳර මතක දියාගන්නු මුකුත් කරගඩ බැරුව අසරම තත්ත්වකටත්ව ඒකහින්දා. මගේ අවවාදය ප්‍රමාද වෙන්ඩිපා පස්සේ විපරිසර වෙන්ඩිපා. ඒකන්දා ඒ කළ යුතු දේ ැම්මම ඉක්මනින් සිද්ධ කරගණ්ඩ කියලා. ඉක්මනින් සිද්ධ කරගණ්ඩ කියලා මේක භයානකම බුදුරජාණන් වහන්සේ තරන් සසර භයානකම දැක්ක කිසිවකු මේ ලොවෙහි, ියලෝකෝල බ්‍රහම ලෝකෝලකිහි කිසිවක් නෑ බදුරජාන් වහන්සේ තරම් සසර භයානක්කම දැක්ක පසේ බුදුරජාණන් වහන්සේ දෙවනුව ඒ සසර් භයානක්කම දකිනවා රහතන් වහන්සේට වැඩිය රහත්උත්මයාලන් වහන්සේට තරම් අනාගාමී පුද්ගලයාට මේ සසර භයානක්කම තේරුම් යනෙ නැ එකැන සංස්කාරයේ තියෙන සැබෑම තත්වය දන්නේ එක තේල්ලා තියන ප්‍රමාණය වෙනස්කන්තියෙනවන එතකොට සකදාගාම් පුද්ගලයාට අනාගාමි පුද්ගලයා තරං සසරභානකම් පේනනෑ අනාග සෝවාන් පුද්ගලයාට සකදදාගාම් පුද්ගලයා අර තේරන ප්‍රථක්ජනයාට සෝවාන් පුද්ගලයට තරං මේක තේරෙන නෑ ඉතින් අපි තෝරාගණ්ඩෝන ජීවිතයේ නිවැරදිම කඩීමට අණඩෝනෑ අපි අපේ ජීවිතය සකස්රගත යුතුව තියෙනවා ඉතාම නිවැරදිතනකට ඉතාම නිවැරදි තැනකට ජීවිතය සකස් කරග්ඩෝනෑ ඒ සඳහා කළ යුතු දේ කරණ්ඩෝ නෑ නොක යුතු දේ නොකරන්්ඩෝ නෑ ජීවිතය සුවදායක තත්තකට පත්කර ගණ්ඩෝනෑ ඉතිං ඒ සඳහා අපි හැම පැත්තකින් අපේ ජීවිතය සුරක්ෂත කරගණ්ඩෝන මේ වගේ සූ්‍රධර්මයක් අපි සාකච්ඡා කරන වෙලා වේ අපිට ඉතාම ඉහළම ඉහල හැඟීමක් ඇතිවෙන්ඩ ඕනෑ. අනේ බුදුරජාණන් වහන්සේ මොන්න තරනම් මොන තරක්න්නම් මං වෙනුවෙන් කටයුතු කරලා තියෙනවද. මොන තරන්නම් මගේ ජීවිතය සූපත් කරගණ්ඩ අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරල දීලා තියෙනවද මේ ජීවිතේ සාර්ථ කරගණ්ඩ සසර ජීවිතය සූපත් කරගණඩ මට මෙවැනි උත්තම අවස්ථාවන් පහලවීම කොයි තරන් නම් භාග්‍යයක් කොට සලකන්නේද කියලා පිට පුලුවන්වෙඩ ඕනෑ සිතුවෙලි ඇතිකර ගණ්ඩ මේ ජීවිතය සාර්ථ කර ගැනීම පිළිබඳව. ඉතින් ඉතාම සාර්ථක ජීවිතයක් ගතකරගණ්ඩ. සසර ජීවිතය සූපත් කර ගණ්ඩ මෙවැනි වැඩ පිළිවෙලක් තමන්තුළින් නිර්මාණකරගණ්ඩ, ක්‍රමාණකූලව මේ කුසලයන් මේ කුසලයන් අපි මතක් කරා වගේ. වෙනම ලියාගෙන හරි පොඩි සටහනක් කදාගෙන මම මේවා තුළ සල්ලේක සිද්ධ කරගන්නවාද මම මේවා තුළ, සිතක්කඋපදවා ගන්නවාද. මම් මේඒවා තුළ පරික්කමන තත්වට පත් වෙලා තියෙනවාද. ඒතුන පැහැදිලිව අපිට බලන්ට පුළුවන්. ඒ මොකද දවසගාන ඊරිසියාවෙන් මාව වචනයට හෝ ක්‍රියාවට හෝ සිතුවිල්ලකින් හෝ මාව පීඩාකාරය තත්වයටට පත් වනා නං ඊර්සියාව හින්ද කරෝදයහින්ද වෛරයෙහින්ද. මට තේරුම් යන්න ඕනන්න මේ අකුසලයෙන් තමයි මටමකුණේ. මෙන්න මේ කකුසේ හින්දයි මම් මේ රි දිමි ඉන්නේ. කියලා ඒවා? දවස ගානි පරික්ෂාවට පත් කරට අඩුම ගානි හඳනා ගණඩ අකුසලයට රිදුන හම ඒ රිදිච්ච අකුසලය හින්දා ඒක නවත්ත ගඩ වෙන වෙන ක්‍රම පාවිච්චි කරයි බලාගෙන. රිදුනහම අනුන්ගේ පර්ස වචනයකට අපි ඒ ගැන සිහියෙන් හිටියි නැත්තං අරවගේ දවස ගානයේ පරික්ෂ කරේ නැත්තං අපි අනුන්ට පුළුවන් තරන් කියවලා තිය ඒවා. එතකොට අද දවස මගේ අතින් රද වෙලා තිබන හට දවස දන්න එකෙරෙන්ට නම් අද දවස හඳනා ගෙන පුුණුවීමක් කරන්න් ඕන. ද අධදිෂ්ායක් ගණඩුවන එක අද නොමිණහි කර්ඩෝඕන ඒක මිදීම නිසංසමනය කර්ඩෝඕන ඒවගේ බොහෝ දේවල් සිද්ධ කරලකරල කරල කරලා කර තමයි අපේ හිත එනි තත්වක ග්ඩ පුලුවන්කම තියන්නේෙ වැනි උසස්මාන්සික කත්තයකට ගණඩ පුලුවන්කම තියෙන්නේ ඒ විදිහයට කටයුතු කරොත් විතරමයි තිං ඒක හින්දා හැම්ම වෙලාවකම නිදහස් චින්තනයට නිදහස් චින්තන යකින් කටයුතු කර්ඩ ඒ නිදහස් චින්තනයට ඉඩ දෙන්ඩ ජීවිතයේ තාමත්ම එහළ තැනකට ගණ්ඩ තමන්ට පුළුවන්කම තියෙනවා නිදහස්සේ බන්ධනවලට එක 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 සීමමායිම් නැතුව. ඒ නිදහසේ හිතලා නිදහස්ව තමන්ගේ කුසලයන් වර්ධනය කරගන්ඩ බුදුරාණන් වහන්සේ දේශනා කරපු කරමවේද පවිච්චි කරණඩ. ති එහෙමකලොත් අපි පුුවන්කම තියවා මේ ජීවිතය සාර්ථ කර ගණ්ඩත් සසර සුවපත් කර ග්ඩත් මෙවැනි උත්තම දේශනාුවන් භාවිතා කරලා අපිට සංසාරයේ දුල්ලබ ඇහෙන මේ ධර්මය අපේ ජීවිතට එකතු කරගෙන ඉතාම සුපත් භාවවිට පත්තෙන්ට පුළුවන්කම තිෙනවා ඉතින් එහෙම පුලංන්කම තියන මේ කාලයේද, මෙ ලභිච්ච අවස්ථාව උපරිම වසය ප්‍රෝජන අරගෙන සල්ලේක සුත්‍ර භාවිතා කරගෙන. සල්ලේක පරියාය චිත්තඋපාධ පරිාය, පරික්කමන පරිියයාය උපරිභාපරියාය පරි නි්ාන පරියායගෙන පරියා ධර්මයන් තමන්ගේ තුළින් උපදවාගෙන එහි රසයන් විඳමින් ජීවිතය සාර්ථ කරගෙන සසර සූපත් කරෙන තුම් නිමනිින් සැන්සෙන්ට හැම දෙනාටම ශක්තිය දෛරය වීරය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කල ප්‍රාර්ථනා කරනවා එ වගේම දවසේ කල්ලා ෑනමිත්‍ර දායකත්ය ලබා දුන්න පිරිස වැඩිකාලයක් ධර්මය දේශනා කරන්නටම තමන්ගේ ඒ දායකත්වය යුදව තියෙන වැඩි කාලයක් කල්ල අනිත්‍ර සේවනය ලබා දෙන්නට ඉතින් ඒ කොහොම දෙහෙම කියන්නේ නිවන් මග ත්‍රවණය කරන පිරිසක් විසින් කියලයි සඳහන් කරල තියෙන්නේ. කැලනිය විහාරමාවත ලිපිනේ පදිංචි ධර්මය ශ්‍රවණය කර සියරු දෙනාටම චතුරාත් සත්‍ය ධර්මය අවබෝධය පිණිස මෙම ධර්මදානය හේතුවේවා කිය සඳහන් කරලා තියෙන ඒවාගේම දෙේශගන් වහන්ේ ඇතුළ සිලු හා සංගරත්නයට නිරෝගී සුවත් දීර්ග අවෂත් ප්‍රථන අතර ජයමගේ රූපවාහිනි කාර් මණ්ඩලයේ සිරුදිනාට මත් සෙත් ප්‍රාර්ථනා කරනම කියල සඳංකර තිෙන ලක් සිලු ඇස සිරුදිනාට මුතුම් ධර්මය අබෝධ වීම අරමුණු කරගෙන තමයි මේ පින්වන්ත පිස තමන්ගේ අංගොත්ව සඳහන් කරන්න ඇැතුව මේ කටයුත්ත සම්පාදනය කරලා තියෙන්නේ. ඒහ අයි වෙනුවෙන් නමුත් අපි ප්‍රාථනා කරන්න ඕන අනිවසේද අධර්මය ශ්‍රවණය කරළ අපේ ජීවිතය නිවැරදි කරගන්න වාරයක් වාරයක් ගාන මේ ඇත්තන්ට ඒ උතුම් කුසලේ අනුමෝදන් වේවා සිත සුවපත්වෙන වාර්යක් වාරයක් ගානයේ මේ පින්නොන්ත පිරිසට සිත් සුවපත්වෙන්ට හේතුවක් වේවා. සසර වසනාතා කල් කිසිම බාලයගේ ඇසුරකට නම් පත් නොවේවා කලයන්විත සම්පත්ය නිබඳව නිරතුරු ලබේවා මේ පින්වොන්ත පිරිසටත්. තු නිවාණාවබෝධ පිනිසම මේ පින් හේතුවේවා මේ පින් අන්ත පිසවෙන් සුජවතවාසේකන හැම දෙනනාටම නිදුක් නිරෝගී රජීවින ලබේවා මේ අය වෙනුවෙන් දායකත්ව කලලාානත දායකතය ලබදදුන්න පිරිසවෙනවෙන් මිය පාරලෝගාව සිලම ාතිමිත්‍රාද පින්නන ොදන්නනේවා හැම දෙනාට තුම් නිවනින් සැනසෙන්නට මේ සියල පුුණ ශක්තින් හේතුවේවා කියල අප හැම දෙනාම ප්‍රර්ථනා කරමු හැම දෙනාටම තෙරුවන් සරණයි. Akaa satta jbumma taa deva naga mahiddika cirang rakang tu senang cirang rakang tu senang cirang rakang tu mang paranti. Divan maga vimasuma.